දෙකදුව. ඉතින් අපිට මේ අද අනුල දෙන්නේ අපේ විශේෂ යාළුවතුන් දෙන. දවසකට කීපාරක් වගේ මෙයාට කැමරු දෙනවද? සතිය 8න්නේ සාමාන්‍යයෙන් මේ පපි කෙනෙක් ගෙදරකට ගන්න පුළුවන්. කියන පොඩ්ඩක් කිව්ව මොනවද වැඩිපුරම පොපියුලර් බ්‍රීඩ්ස් වගේ? ඔපරේෂන් එකක් කරොත් නම් ටිකක් මේ රටේ ගණන්. කොහොමද වැක්සිනේෂන් ගැන එහෙම පොඩ්ඩක් කතා කරමු. මෙයා දැන් හටව හම්බෙන්න ඉන්නකොට කොච්චර කාලද ප්‍රෙග්නන්සි එක? ඒ වැක්සින් තියෙනවා මේ වෛරස් රෝග කිහිපයක් තියෙනවා. මේ මේගොල්ලන් ටොයිලට් ට්‍රේන් කරන්නේ කොයි කාලෙද හොඳම කාලේ? මේ බ්‍රීඩ් එක අනුව වෙනස් වෙනවා නේද? කොහොමද ගණන් වෙනු? ගොඩ ගාණක් යනවද? සමහර කීව තියෙනවා කියලා ලාභේව තියෙනවා. දැන් කොහොමද අපි බලන්න ඕනේ ඇත්තටම? මේ මයික්‍රෝ චිප් කරනවා කියන්නේ මොකක්ද? හෙලෝ, සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම පිළිගන්න අලුත් වීඩියෝ එකක්. මේ යාළුවෝ ගොඩක් ඉන්නවා අපිට. අඳුරලා දැන් ලොකු කතාවක් තියෙනවා. ඕ. ඇත්තටම අද අපි ලස්සන වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එනවා. මේ අපේ බලුසුරතලන් ගැන. ඒක විශේෂ දෙයක් තමයි. මොකද මේක මේ ජෙනරේෂන් 3ක් නේද? ඒක ආච්චි අම්මා අම්මා දුව. දුව. ඉතින් මේක ස්පෙෂල් මේ මේ වීඩියෝ එකක් වෙනවා නේද? ඔව්. ඉතින් ඊට අමතරව ඇත්තටම දැන් ගොඩක් කටින් ගැටලුවක් තමයි මේ රට අලුත් රටට ආවම ගොඩක් සිස්ටම් එක ඉගෙන ගන්න තියෙනවා. අලුතෙන් බල්පැටි ඇති කරනවා නම් ගන්නෙ කොහෙන්ද? එයාගේ වයස කොහමද? වැක්සිනේෂන් මොනවාද? ඊළඟට ඒකලගේ ඩයට් එක විශේෂයෙන් අපේ කෑම අපි බට් දෙන්න පුළුවන්ද යාළුවට? ඊළඟට ඒක ලාසෙන්ස් එක ගැන විශේෂයෙන් නේද? ඉන්ෂුරන්ස් එක ගැන ඒගොල්ලන්ට මොන වගේ මෙඩිකේෂන් එකක්ද? වෙට් ළඟට කොච්චර සල්ලි ගෙවන්න වෙනවද? වෙට් කෙනෙක් ළඟ ඇත්තටම ඔක්කොම අය රෙජිස්ටර් වෙන්න ඕනේද? ඔව්. ඔවගේ අපි ඇත්තටම වැඩගත් කරුණු ගොඩක් කතා කරනවා. ඔව්. අපි ගිහිල්ලා යාළුව අඳුරගමු ඉස්සෙල්ලා. ඔව්, ඉස්සෙල්ලාම අපි ගිහිල්ලා යාළුව අඳුරගන්න ඕනේ. මේ තුන් දෙනාගේ නම් තුක අඳුරගන්නත් ඕනේ. ඉතින් මේ වේලෙද ඔයගොල්ලන්ට මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. මේ ඉතින් අපි අඳුරලා දෙන්නම් තව චුට්ටකේ. ඉතින් අපිත් එක්ක ඉන්න. ඉතින් අපි ඉස්සලම අපේ යාළුව ටික අඳුරගෙන ඉමු නේද? ඒ මේ අපේ යාළුව ටික පේනවා නේද? ලස්සනට ඉන්න හැටි. ඊට ඉස්සෙල්ලා අපේ මේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද කියලා අඳුරලා දෙන්නම්. ඊට පස්සේ අපේ විශේෂ යාළුව ටික අඳුරගමු. ඉතින් චිත්‍රාක්ක. හෙලෝ. මේ ඉන්නේ අපේ චිත්‍රාක්ක. මේ අපේ සමන් අයියා. මේ ඒගොල්ලන්ගේ දුව. ලොකු දුව. ලොකු දුව. ඉතින් අපිට මේ අද අඳුරලා දෙන්නේ මේ අපේ විශේෂ යාළුව තුන් දෙනා. ඉතින් අපිට චිත්‍රක් කියන්නේක බලන්න මේ බ්ලස් යූ පොපි. මෙයා තමයි ලීලෝ. මෙයා තමයි අපි ඉස්සෙල්ලම ගත්තේ. එයා සති 8න් නේද අපි ගත්තේ ලීලෝ. ලීලෝ දැන් ලීලෝට අවුරුදු 11. ලීලෝ අපි එයාගේ බර්ත්ඩේ එක ලොකුවට සැමරුව 10 වෙනි බර්ත්ඩේ එක. ලොකු දුව මේ 11 වෙනි එකත් සැමරුව. මේ එයාගේ දුව පොපි. පොපිට දැන් අවුරුදු 5යිද 6යිද? 6 මෙලවෙදි මේ මාසේ 6ක් වුණා. එතකොට පොපීගේ දුව තමයි ඒඩා. ඒඩා. ඒඩට දැන් අවුරුදු 3. පරම්පරා තුනක්. පරම්පරා තුනක්. කොහොමද ඒක? ඉතින් කොහොමද ඉස්සෙල් මේගොල්ලන්ගේ මේ මේ ඇත්තටම මේගොල්ලන්ගේ මේගොල්ලන් බ්‍රීඩ් එක ගැන කිව්වොත් පොඩ්ඩක් ලීලෝ කොකස් ස්පැනියල්, ටියෝ කොකස් ස්පැනියල්. කොකස් ස්පැනියල් ජාති දෙකක් ඉන්නවා, වර්කර්ස් ඇන් ෂෝ කියලා. ලීලෝ ෂෝ කොකස් ස්පැනියල්. මේ එයා තමයි අම්මා. අම්මා මේ මේ පොපීගේ අම්මා. ඒඩගේ ආච්චි. ඒඩගේ ආච්චි. එතකොට මේ ලීලෝ නේ? ලීලෝ. ලීලෝ එතකොට ගිනාමේ අවුරුදු කී මාස මාස? සති 8. මේ නීතියෙන්ම සති 8කට කලින් බලුපැටියෙක් අම්මගෙන් වෙන් කරන්න බෑ. සති 8කින් තමයි බලුපැටියෙක් අම්මගෙන් වෙන් කරලා ගන්න කිව්වේ. ආ, එහෙම නීතියක් තියෙනවා නේද? මේ රටේ නීතිය. ඔන්න දැන් අපිට ඉන්නවා තුන් දෙනාගෙන් එක්කෙනෙක්. මෙයා තමයි පොපි. ඉතින් මේ සමන්නයි මේ පොපීගේ පොඩ බ්‍රීඩ් එක ගැන කිව්ව පොඩක් පොඩ විස්තරයක්. පොපී ඇවිල්ලා ලීලෝගේ පැටියා. එයා ක්‍රොස්කලේ පූඩල් කෙනෙකුට. ඒක හින්දා මෙයා කොකපූ, කොක ස්පැනියල් පූඩල් මික්ස් එකක් හින්දා. කොකපූස්ලා තමයි අතර මේ හුඟක්ම මිනිස්සු ගන්න කැමති. මොකද ඒගොල්ලොන්ට ලෙඩ හැදෙනවලු. එකක් මික්ස් බ්‍රීඩ් එකක් හින්දා. අනික ඒගොල්ලෝ අර ඇලර්ජික් නෑ කියලා තමයි පිළිගන්නේ. සමහර අය සත්තුන්ට ඇලර්ජික් වෙනවනේ. සත්තුන්ගේ ඩැන්ඩ්‍රෆ් වලට, ඒ වගේ දේවල් වලට. කොකපූස්ලා තමයි අඩුම ඇලර්ජික් සත්තු ජාතියක් විදිහට පිළිගන්නේ. එතකොට හයිපෝ ඇලර්ජෙනික් බ්‍රීඩ්. හා හා.
මං අහලා තිනේ ඔය බල්ලන්ට ගොඩක් ඊය ඉන්ෆෙක්ෂන් එනවා කියලා. ඒ කියන්නේ මේගොල්ලන්ට ගොඩක් අඩුයිද? මෙහෙමයි. ඊය ඉන්ෆෙක්ෂන් ඉතින් ඕනෑම බල්ලෙකුට එන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ කන් එල්ලෙන බ්‍රීඩ්ස් වලට එන්න තියෙන chance එක වැඩි. ඒකට හේතුව කන වැහිලානේ තියෙන්නේ. ඉතින් එතකොට වතුර එකතු වෙන්න පුළුවන්. හුලං හොඳට වදින්නේ නැහැ. ඒ වගේ දේවල් හින්දා. හැබැයි ඉතින් එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලන්ට නම් කවදාවත් එහෙම ඊ ඉන්ෆෙක්ෂන් නැවිලා නැහැ. අපි නාවනකොට ඉතින් පොඩ්ඩක් කන් දෙක එහෙම පොඩ්ඩක් ක්ලීන් කරනවා. එහෙම ඉතින් අමුතෙන් ලොකු වෙර දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මෙයාම මේ ලුක් ආෆ්ටර් කරනකොට එහෙම මොනවද පොඩි මේ අමාරුද වෙන අය වගේ කියන්නේ මොනවද වෙන්නේ සාමාන්‍යයෙන් මෙයාගොල්ලන්ගේ ඩේලි රුටින් එක ගැන කතා කරමු. ඩේලි රුටින් එක ගැන චිත්‍රක් තමයි වැඩිපුරම දන්නේ කියන්නකෝ. අපිත් එක්ක ඒකුණ හොඳට නිදිය ගන්නව රැට කවදාවත් අපි ඇහැරවන්නේ කරන්නේ නැහැ. උදේට නැගිටලා ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ මේගොල්ලන් එළියට දානවා අපේ ගාඩන් එකේට. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ශරීර කෘත්‍ය කරනවා. ඊට පස්සේ ඇතුළට ආවම මම ඉතින් ඒගොල්ලන්ට හැමදාම කන්න දෙනවා. ඒගොල්ලන්ට ස්පෙෂල් කෑම දෙනවද? මොනවයි කෑම දෙන්නේ? ඒගොල්ලන්ට දෙන්නේ ඇත්තටම අපි මේ ඩ්‍රයි ෆුඩ්ස්. මේගොල්ලන්ටම දැන් මේගොල්ලෝ මීඩියම් සයිස් adults එතන ලීලෝට දෙන්නේ මෙයාගේ අම්මට දෙන්නේ යා අවුරුදු 11ක් හන්ද සීනියර් ෆුඩ් එක. එහෙම වෙන් කරනවා. වෙන් කරනවා. පපි කාලේ වෙනම ෆුඩ් එකක්. ඒ බ්‍රීඩ් බල්ලන්ගේ සයිස් එකේ හැටියට තියෙනවා කෑම જાතිය. දැන් ඔය pets and pets at home වගේ ඒ වගේ හැමතැනම හුඟක් බ්‍රෑන්ඩ්ස් જાති තියෙනවා. ඒ වගේම මේ ලොකු බ්‍රීඩ්ස් වලට වෙනම, මීඩියම් සයිස් බ්‍රීඩ් වලට වෙනම, ස්මෝල් සයිස් බ්‍රීඩියම් බ්‍රීඩ් වලට වෙනම තියෙන. ඊට අමතරව වයසක කට්ටියට, මැදි වයසේ කට්ටියට සහ පපීලට තියෙනවා කැමිතිකේක හින්දා ඒ කැම ගන්නකොට ඒ ගැන පොඩ්ඩක් විමසීමෙන් තමයි ගන්න ඕනේ. දවසකට කීපාරක් වගේ මෙයාට කැම දෙනවද? මේ වගේ මෙයාට වයස පපී කාලේ ඒ කියන්නේ සති සති අටෙන්නේ සාමාන්‍යයෙන් මේ පපි කෙනෙක් ගෙදරකට ගන්න පුළුවන්. මොකද සති අටකට කලින් පපි කෙනෙක් මේ අම්මගෙන් වෙන් කරන්න බෑ. මේ රටේ නීතියක් ඒක. ඉතින් සති 8 වෙනකොට මේගොල්ලෝ ඒ බ්‍රීඩර්ස් ළම මේගොල්ලන්ට කෑම කන්න ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නේ ඩ්‍රයි ෆුඩ්. එහෙම නැත්නම් වෙට් ෆුඩ් දෙනවා. කෑන් ෆුඩ් තියෙන්නේ. ඔව් කෑන් ෆුඩ්. නමුත් ඩ්‍රයි ෆුඩ් දෙන එක හොඳයි. ඒගොල්ලන්ගේ දත් වලටත් හොඳයි. ඒකෝට ඒගොල්ලන්ගේ පූ උනත් ඉතර අර වෝටරි ගතියක් නැති ලයින් කරන්න එහෙම ලේසි. ඒගොල්ලන්ගේ දත් වලට හොඳයි අත්තරම. දවසකට 3 පාරක් පපි කාලේ දෙනවා. දවසකට 3-4 පාරක්. දැන් දෙන්නේ දවසකට උදේටයි රෑටයි දෙපාරක්. ආහහා. වයසත් එක්ක අඩු කරනවා. ඒකයි දෙන ප්‍රමාණය. මේගොල්ලෝ ඉතින් අපේ කෑම වලටත් ආසයි. ඒක තමයි මබ්බ ඇලි ලංකාවේ නම් අපි ඉතින් වෙනම කෑම දෙන්නේ නැහැ නේ. මේ වැඩි දෙන්නේ. මෙහෙ අපි කරන්නේ මේගොල්ලෝ අර අපි කනකොට ඉතින් දුකයි බලාගෙන ඉන්න හින්දා ඉතින් අපි කරන්නේ ඒගොල්ලන්ගේ කෑම එකට අපේ කෑම ටිකක් මික්ස් කරලා දෙනවා. ඒක කන්න හරි මාසයි. ඉතින් සමනයි. දැන් මෙයා මේ දැන් UK වල බැලුවොත් මේ ගොඩාක් බ්‍රීඩ් වර්ග තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කිව්ව මොනවද වැඩිපුරම පොපියුලර් බ්‍රීඩ්ස් ගැන කතා කරමු. UK වල පොපියුලර්ම බ්‍රීඩ් ඉන්නේ ඔය ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර්. ඊතර බුල්ඩොග් බ්‍රීඩ්ස් තියෙනවා, ටෙරියර්ස්ලා, ස්පැනියල්ස්ලා ජාති දෙකක් ඉන්නවා. කොක ස්පැනියලුයි ඉංග්‍රීස් ෆින්ගර් ස්පැනියල් කියලා දෙගොල්ලන්. ඒකෙන් කොක ස්පැනියල් තමයි අපේ ලීලෝ, ලීලෝගේ ග්‍රෑන්ඩ් ඩෝටර් ඒඩයි. මේ ඒගොල්ලත් හරිම හරිම පොපියුලර් මේ රටේ. කොක පූ තමයි මේ කොක ස්පැනියල් පූඩල් මික්ස් එක. කොක පූලත් හරිම මේ මේ සෝට් ආෆ්ටර් බ්‍රීඩ් එක. ඔන්න දැන් අපිට අලුත් එක්කෙනෙක් ආවා. මේ මෙයා තමයි 3rd generation එක. මෙයා තමයි ඒඩා. ඉතින් මේ ඔන්න දැන් අපි එක එකිනා මාරු කර කර ගන්නවා එක එක වෙලාවට. ඉතින් ඔන්න බලාගෙන ඉන්න කවුද ඊළඟට එන්නේ කියලා. ඉතින් සමන්නයි මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩක් අය අහන කතාවේ මොකද්ද මේ පෙඩිග්‍රී කියන්නේ කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න. මෙහෙමයි. ඉතින් ඔය පෙඩිග්‍රී එක කියන්නේ සිංහලෙන් කියනවා වංශය නේ. වංශය වාගේ පෙඩිග්‍රී එක පෙඩිග්‍රී එකක් තියෙන ඩොග් කෙනෙක් ටිකක් ගාන වැඩි. මොකද ඒගොල්ලෝ වංශවත් විදිහට එනවා කියලා මිනිස් හිතන්නේ. පෙඩිග්‍රී එක කියන්නේ ඇත්තටම මේ ඒගොල්ලන්ගේ මේ සීයාගේ තාත්තගේ තාත්තා ඒ වගේ ඉඳලා ඔක්කොම රෙකෝඩ්ස් තියෙනවා. මේ කෙනෙක් ක්ලබ් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ රෙජිස්ටර් එකේ හැම පැටියාගේම තාත්තා කවුද, තාත්තගේ තාත්තා කවුද ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් එතකොට
ගන්න කෙනාට දැනගන්න පුළුවන් මේ මෙයා ඉන්නේ මේ මේ પરම්පරාවෙන් එයාගේ අම්මා ඉන්නේ මේ પરම්පරාවෙන් කියන එක. ගොලන්ට ඉතින් මේගොල්ලන්ට පොතක් තියෙනවා නේ දැන් මේ මේ කොහොමද වැක්සිනේෂන් ගැන එහෙම පොඩ්ඩක් කතා කළොත් මේගොල්ලන්ට. මේමයි අපි ඇත්තම දැන් ඕනෑම බලු පැටියෙක් ගිහිල්ලා පිට කෙනෙක් ළඟ මේ රෙජිස්ටර් වෙච්චාම ඒගොල්ලෝ දෙනවා පොතක්. ඒ පොතේ ඔක්කොම යාට දෙන ට්‍රීට්මන්ට්ස් වැක්සින් එහෙම රෙකෝඩ් වෙනවා. වැක්සින් තමයි හරිම වැදගත් වෙන්නේ මොකද ලෙඩ 6-7ක් තියෙනවා. ඒ 6-7 ට වැක්සින් කරොත් 100%ක්ම ඒ ලෙඩෙන් බේරා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වැක්සින්ස් දෙන්න පටන් ගන්න සාමාන්‍ය සති 6 විතර දෙන්න පුළුවන් පළවෙනි වැක්සින් එක. ඒ වැක්සින් තියෙනවා මේ වෛරස් රෝග කිහිපයක් තියෙනවා. එකක් ඩිස්ටෙම්පර්, අනික හෙපටයිටිස්, අනික පාව් සහ කෙනයින් ඉන්ෆ්ලුවෙන්සා කියලා ওই වෛරස් රෝග හතරකුයි ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියල් රෝගයක් තියෙනවා. ඒකයි ඊට අමතරව රේබීස්. නමුත් දැන් UK කියන්නේ රේබීස් තියෙන රටක් නෙමෙයි, රේබීස් ෆ්‍රී කන්ට්‍රි එකක් විදිහට තමයි UK අඳුරාගෙන තියෙන්නේ. ඒකින්ද රේබීස් වැක්සින් එක අත්‍යවශ්‍ය නැහැ. නමුත් UK වලින් පිටට බල්ලේ කරගෙන යනවා නම් හොලිඩේ එකක් එහෙම යනකොට මේ යුරෝපියන් කන්ට්‍රි එකකට හරි අද වෙන රටකට අනිවාර්යයෙන්ම රේබීස් වැක්සින් එකක් ගන්න ඕන. මේ වැක්සින් දෙන්න පටන් ගන්න සාමාන්‍ය සති 6 ඉඳලා. හැබැයි සති 6න් වැක්සින් එක දෙන්න පටන් ගත්තොත් සති 8යේදී හෝ සති 10යේදී විතර ඒක ආපහු දෙන්න ඕන. දීලා ඊට පස්සේ රීවැක්සිනේෂන් එකක් තියෙනවා තව සති 4කින්. එතන ඉඳලා අවුරුද්දකට සැරයක් තමයි ඔය ලෙප්ටොස්පයිරා වැක්සින් දෙන්නේ. ඔය ඩිස්ටෙම්පර් හෙපටයිටිස් පාව තුනට සාමාන්‍ය අවුරුදු 2කට 3කට සැරයක් දුන්නත් ඇති. ඒක ඉතින් තමන්ගේ වෙට් සර්ජන් එක කතා කරලා ඒක ප්ලෑන් කරගන්න පුළුවන්. ඔන්න අපිට දැන් තව අලුත් එක්කෙනෙක් ආවා නේ. අලුත් නෙමෙයි ඉතින් මෙයා දැන් මාරුණා. ඒදා ගියා. ඔව් ආච්චි අම්මාව ලීලෝ ආවා. ඉතින් මේ සමන්නයි සමන්නයි දැන් මේ මට ප්‍රශ්නයක් තියෙනවා පොඩි. දැන් මේ මං අහලා තියෙනවා දැන් එතන බලු පැටියේ කදනෝයි කියන්නේ ගොඩාක් ඊදන් යන වැඩක් කියලා. මොකද පෙට් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ, මෙඩි වැක්සින් වලට යනවා, මෙඩිසින් වලට යනවා. ඉතින් ඕකම් බැලුවාම අෆෝඩ් කරන්න පුළුවන් ද සාමාන්‍ය කෙනෙකුට? මම නම් හිතන්නේ ඒක මේ අෆෝඩ් කරන්න බැරිකමක් නැහැ. මොකද වැක්සින්ස් ටික බලු පැටියෙක් ගත්තාම මුලම සති 8 විතර වැක්සින් පළවෙනි සෙට් එක දෙනවා. ඊට පස්සේ රිපීට් එකක් තියෙනවා තව සති 4කට පස්සේ. ඊට පස්සේ අවුරුද්දකට එකපාර ගන්න යන වැක්සින් තියෙනවා, අවුරුදු 3කට විතර එකපාර ගන්න යන වැක්සින් තියෙනවා. ඒව එහෙම ලොකු ගණන් නෙමෙයි. එතකොට වෙට් ලගේ චාර්ජස් නම් ඉතින් එක එක ගණන් වෙන්න පුළුවන්. මොකද NHS එකේ වගේ මේ ගවර්න්මන්ට් එකෙන් කිසිම සපෝට් එකක් නැහැ සත්තුන්ගේ ලෙඩ රෝගවලට. ඒකින්ද ඒක වෙට් ලගේ හැටියට තමයි වෙනස් වෙන්නේ. හැබැයි ඉතින් ඔය කියන වැක්සින් ටික හරියට වෙලාවට දීලා ඒගොල්ලන්ට ඔය හොඳ බැලන්ස් කෑම ටික වෙලාවට දෙනවා නම් ලෙඩක් හැදෙන්න තියෙන chance එක හරිම අඩුයි මේ රටේ. හරිම අඩුයි. ඔය ඉතින් හදිසි ඇක්සිඩන්ට් එකක් වෙලාවෙ දුවන කොට ගිහිල්ලා කකුලක් කැඩලා ඒ වගේ දෙයක් වෙලාවෙ ඉතින් ෆ්‍රැක්චර් එකක් වාගේ ආවොත් ඔපරේෂන් එකක් කරොත් නම් ටිකක් මේ රටේ ගණන්. ඒ වෙලාවට තමයි මේ pet insurance එක හරි important වෙන්නේ. pet insurance එකක් ගත්තාමත් එක එක ලෙවල් වල කවර්ස් තියෙනවා. ඉතින් වාහනයක insurance එක වාගේ තමයි home and content insurance. තමන් කැමති විදිහේ ලෙවල් එකේ insurance එකක් දාගන්න පුළුවන්. හොඳම insurance එකක් ගත්තොත් ඒක life time insurance වෙයි. diabetes වාගේ ලෙඩ, ඒ කියන්නේ මිනිසුන්ට හැදෙන හැම ලෙඩක්ම වාගේ සත්තුන්ටත් හැදෙනවා. diabetes වාගේ අර life time යන long term ලෙඩ උනත් cover කරන insurance තියෙනවා. සමහර insurance එකෙන් ඒ වාගේ ලෙඩ cover වෙන්නේ නැහැ. ඒ ඔය arthritis, diabetes වාගේ long term illness එකක් ආවොත් ඒ සමහර ඉන්ෂුරන්ස් වලින් කියනවා ඔයගේ අවුරුද්ද ඉවරයි නම් ඊට පස්සේ අලුත් ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට ලොකු ප්‍රීමියම් එකක් ගෙවලා කරන්න වෙනවා. ඉතින් අර ලයිෆ් ටයිම් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා නම් අර වගේ ලෙඩක් આવුවොත් ප්‍රශ්න නැහැ. ඒවත් කවර් වෙනවා. තාමත් ගෙවන්නේ අර ප්‍රීමියම් එකමයි. නමුත් අර ලෙඩේ ලයිෆ් ටයිම්ම කවර් කරනවා. ඉතින් ඒකෙන්ද ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට ඉතින් පොඩ්ඩක් අර අනික් කාර් එකක් ඉන්ෂුර් කරනවා වගේ විස්තර බලලා Tamanට ගැලපෙන ඔව් Tamanට කැමති දේවල් එකතු කරලා අඩු කරලා ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි ඉතින් සාරංශයක් විතර කියනවා නම් එහෙම බල්ලෙක් හදන එක එහෙම මහා ලොකු දෙයක් නන් නෙමෙයි. ඒ කියන්නේ කැම්බීම කියන එක මිනිසුන්ගේ කැමට යන වියදමට වඩා නම් ටිකක් වැඩි වෙයි. එහෙම මිසක් මේ
කමිට්මන්ට් එකක් කමිට්මන්ට් එක තමයි නේද මේ ෆයිනෑන්ෂියල් කමිට්මන්ට් එකක් කියලා නම් ලොකු දෙයක් නෑ. ඉතින් දැන් ඕගොල්ලෝ බලන් ඉන්නකොට හිතනවා ඇති මේ දස්සන බලුපැටව ටික දැක්කහම අනේ මට බලෙක් ගන්න ආසයි කියලා බලුපැටියෙක් ගන්න ආසයි කියලා. ඉතින් එහෙම හිතනකොට සමන්නයි දැන් කොහෙන්ද මේ බලුපැටියෙක් ගන්න පුළුවන්? මෙහෙමයි බලුපැටියෙක් ගන්න පුළුවන් දැන් මේ කාලේ හැටියට වෙබ් පේජ් වලින් තමයි ලේසියෙන්ම pets for home pets for number 4 home කියලා වෙබ් පේජ් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි ලීලෝ ඉස්සරලාම ගත්තේ. ඉතින් ඊට අමතර තව ඕනේ තරම් වෙබ් පේජ් ඇති. වෙබ් පේජ් එකකට ගිහිල්ලා ඉතින් තමන් කැමති බ්‍රීඩ් එක ඉස්සරලාම හොඳම වැඩේ තියෙන්නේ තමන් කැමති බ්‍රීඩ් එක ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද ඒ වගේ දේවල් ඉතින් හිතලා කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඕනනම් ඔය රෙස්කියු ඩොග් කෙනෙක් ගන්න පුළුවන්. රෙස්කියු ඩොග් සෙන්ටර්ස් තියෙනවා මේ රටේ හැමතැනම වාගේ. සමහරවිට ඉතින් රෙස්කියු ඩොග් කෙනෙක් ගන්න එකේ හොඳ පැත්තකුත් තියෙනවා. මොකද ඒ වෙනකොට ඒගොල්ලෝ සෑහෙන ලොකු වෙලා ඉන්නේ. විශේෂයෙන් ඉතින් අයිතිකාරයෙක් නැති බල්ලෙක් ගන්න එක ඉතින් අපි බෞද්ධ විදිහට ඒක ලොකු පිනක් කියලාත් මට හිතෙනවා. එතකොට ඒගොල්ලෝ හොඳට ට්‍රේන් වෙලා ඉන්නේ. ගෙදරට ගියනකොටම කිසිම බල්ලෙක් මේ ගෙදරට ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ දුන්නාම හදාගන්න අමාරු වෙන්නේ නැහැ. She was actually the only girl in my life. We had a girl in my own. Yeah. Lilo. එතකොට ව්‍යාගේ වෝ දැන් ඔයා තමයි දිගටම බලාගත් මේගොල්ලෝ ඔක්කොම. යා කොහොමද මේ දැන් ඔයාට එක්ස්පීරියන්ස් දැන් තාත්තායි අම්මයි දෙන්නම පසුවයිද? ඉතින් ඒ ආබාසයට වට එන්නේ නැති ඒ පුරුවත්. ඉතින් කොහොමද දුවට හිතුනේ මේගොල්ලෝ බලාගන්නකොට ඉස්සරහ එක්ස්පීරියන්ස් එක? I watched just loads and loads of YouTube videos. We used to get a lot of books from the library about how to look after dogs. I'd done all the research for years before we'd even got the animals anyway. So I knew everything, but yeah, I did watch a lot of shows as well. I grew up watching a lot of shows about animals and looking after them. ඉතින් දෝ මේ බාන මේ තුන් දෙනාම දැන් මේ પરම්පරා තුනක પરම්පරා තුනක් නේ මෙතන. ඉතින් මෙයා ලීලෝ දැන් මෙයාගේ පැටියා තමයි පොපි. පොපි කොහමද මේ දැන් මෙයා දැන් පැටව හම්බෙන්න ඉන්නකොට කොච්චර කාලද pregnancy එක? So they're normally pregnant for about 8 weeks, 2 months. Yeah, it goes really really quickly. And then you get the ultrasound normally about a month in. So we got an ultrasound for Lilo from the vets. So she started having a bit of sickness, didn't she? She was throwing up a little bit in the morning. So we thought, she, and she did look like she was getting a bit bigger. So we got the ultrasound to confirm that she was pregnant. And then you start moving them also on to having puppy food, even though they're adults, because the puppy food's got a lot more nutrients and calcium and stuff. So we moved her on to puppy food. කොට ප්‍රෙග්නන්ට් වුණාම ඒ වගේ අර න්‍යූට්‍රිෂන් වැඩිපුර ඒවා දෙනවා. දැන් මේ නිකන් normal human being ඒ කියන්නේ මිනිසෙකුට වගේම තමයි නේද මේ විදිහටම. Yeah. ඊට පස්සේ දැන් සුමාන කියත් 8 weeks තිබ්බා. 8 weeks pregnant. She had the puppies in May in the middle of the night. In the middle of the night. Yeah. එතකොට වෙට් ළඟට යන්න ඕනේ නැහැ. ගෙදරම හම්බුණා. Yeah, you have home births mostly if they're they normally have them in the middle of the night, so I could sense in the whole day. I'd again done a lot of research. I knew she'd start showing symptoms that she was going to go into labor. She'd been panting, she was shaking, and she just was started nesting, you know, like humans nest. She was getting all these toys and building a little like hut for the puppies and creating a space, so you could tell she was going to go into labor. So I didn't sleep that night. I stayed awake, kept the lights on, heard her water burst about maybe 2 in the morning. So I woke up Amma and Apache, we went downstairs and then she didn't have Poppy until 4 in the morning. අන්න පොපි ඒද මෙතන ඉන්නවා මේ. ඒගොල්ලෝ වෝක් කියන්නේ දැන් මේ බලාගෙන ඉන්නවා හානස් එක අරගෙන දානකම් අර. අකේ දැන් චිත්‍රකේ දැන් අපි දැන් මේ ආවනේ පාරේ මේ ඇවිදගෙන දැන් අපේ අක්ක ලීඩ් එක දැම්ම මේ ලීඩ් එක දාන්න මොනේද ඔය එනකොට නැත්තම් කොහොමද යන්නේ සාමාන්‍යයෙන් මෙහෙ හැමෝම හානස් එකක් දානවා කොළයකට දාන්නේ නැහැ මොකද කොළයකට දැම්මහම අර මේක චෝක් වෙනවනේ මිනිස්සු එහෙම හයියෙන් අදිනවනේ ඒගොල්ලෝ දිව්වොත් චෝක් වෙන හන්ද දාන්නේ හානස් එක කියලා තියෙන මේ හානස් එකට තමයි අපි ලීඩ් එක දාන්නේ පාර දිගේ එනකොට අපි ලීඩ් එක දානවා හැබැයි
ග්‍රවන්් එකට වගේවාම ලීඩ් එකෙන් අයින් කරන මොකද තුන්දරම අපි දන්න ඩේන්ජෙස් ඩෝගස්ර නෙමේ කියලා ඇටැක් කරන්න කියලා හැබැයි සමහර ඩෝගෝනසල ඉන්න ඒගොල හිතනවන එයා ඇග්‍රසිව් ඇටැක් කරනවා කියලා ඒගොලු ලීඩ් එක ගලවන්න එතකොට අපි දන්නවා දැන් ලීඩ් එක තියෙන ඩෝග් කෙනෙක්ලඟට අපි අපේ කෙනාව යවන්න අපි යව අපි ළඟට තියාගන්නවා යා පාස් වෙනක මේක තමයි හානස්සයක මෙතන තමයි ලීඩ් එක දාන්නේ මොකද අර අපිට දුකයි අර බෙල්ල හිරේ වෙන හින්දා මේ ඇවිල්ලා ඉන්නේ කට්ටිය කට්ටිය ඇවිල්ලා ඉන්නවා මහන්සි වෙලා ඉතින් එළියටත් ඇවිල්ලා දැන් මේ බෝල අල්ලලා අල්ලලා මහන්සි දැන් ඒගොල්ලන්ට චිත්‍රකේ දැන් මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ මේගොල්ලන් ටොයිලට් ට්‍රේන් කරන්නේ කොයි කාලෙද හොඳම කාලේ සාමාන්‍යයෙන් 8 weeks වල ඒගොල්ලෝ ගේනකොටම ගොඩක් බ්‍රීඩර්ස්ලා ටොයිලට් ට්‍රේන් කරලා තමයි දෙන්නේ අපි දැන් අපිත් මේගොල්ලන් පපිල කාලේ හැදුවානේ අපි ටොයිලට් ට්‍රේන් කරලා තමයි අපි එළියට පපිස්ලා දුන්නේ ටොයිලට් ට්‍රේන් කරනවා කියන එක චුට්ටක්වත් අමාරු නෑ පුංචිම වීක්ස් වලදී යාගේ අම්මා ඔක්කොම ක්ලීන් කරනවා ඊට පස්සේ සති 3-4ක් ගිහිල්ලා අපි ඒගොල්ලන්ට සෙමි සොලිඩ් කෑම ඉන්ට්‍රොඩියුස් කළාම තමයි අපි පපි පෑඩ් දානවා ගෙදර ඒගොල්ලෝ ඉන්න කාමරේ පපි පෑඩ් දැම්මම ඒගොල්ලෝ දන්නවා පපි පෑඩ් එකේ තමයි කරන්න ඕනි VN පූ දෙකම කියලා මොකද හේතුව පපි පෑඩ් එකේ තියෙන ස්මෙල් එකක් ඒගොල්ලන්ව ඇට්‍රැක් කරන ඒකයි ඒගොල්ලෝ පපි පෑඩ් එකට මේ යන්නේ චූදාන්නයි එතකොට මෙහි මොනහරි දැන් ඇත්තටම දැන් අලුතෙන් කවුරු හරි මේ බල්ලෙක් දැන් ඇත්තටම අරගෙන බලු පැටිය කරගෙන හදනවනะ ඒගොල්ලන්ට මේ දැන් මේ ටොයිලට් ට්‍රේන් කරන්න දන්නේ නැහැ තව දේවල් දැනගන්න ඕන ට්‍රේනින් පපි ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා අපි එක්කගෙන ගියේ මැට්ලන් එකේ සාමාන්‍යයෙන් කරනවා ඒගොල්ලෝ ජොලිස් කියලා තියෙනවා මැට්ලන් එක ඇතුළේ ජොලිස් කියලා ඩෝග්ස්ලටම කරන තැනක් අපි අපේ පළවෙනි එක්කෙනා විතරක් අරගෙන ගියා. ඒතර අපිට ඒගොල්ලෝ කියලා දුන්නා කොහොමද ටොයිලට් ට්‍රේන් කරන්නේ කොහොමද ඒගොල්ලන්ව ප්‍රේස් කරන්නේ ට්‍රීට් එකක් දුන්න දෙන්න පුළුවන් ටොයිලට් ගියාට පස්සේ ගුඩ් ගර්ල් ගුඩ් බෝයි කියලා ගෙට එනකොට ළමයින්ට වගේ තමයි ති එන්කරේජ් කරනවා අපි ප්‍රේස් කරනවා මොනව හරි හොඳ දෙයක් කළාම. ඔව් ඒ වගේ. ඉතින් ඔන්න දැන් මුළු ෆැමිලි එකම ඉන්නවා මෙතන දැන් අපි එකතු වෙලා වෙබන්. ඌසත් ඉන්නවා බලුසුර තරල් තුන්දෙනෙක් ඉන්න ඔක්කොම එකතු වෙලා ඉන්න වෙලාවේ මට ආවා අක්කේ තව පොඩි ප්‍රශ්නයක්. ඔව් මේ මයික්‍රෝචිප් කරනවා කියන්නේ මොකද්ද? කොයි කාලෙදිද කරන්නේ? කොයි වගේ වයසකද කරන්නේ? සාමාන්‍යයෙන් සති 8න් අපි වැක්සින් කරන්න බල්ලා හරි පූසා හරි අරගෙන යනකොට ඒගොල්ලෝ අපිට කියනවා සතාව මයික්‍රෝචිප් කරන්න ඕනි කියලා. ඒ මයික්‍රෝචිප් එකට ඉන්ක්ලූඩ් කරනවා අපේ ඇඩ්‍රස් එක, අපේ ටෙලිෆෝන් නම්බර් එක ඔක්කොම. බැරි වෙලා හරි ඒ සතා කොහේ හරි ගියොත් අපි දාලා කිය වෝක් එක දිහා නැති වුණොත් ඒ සතාව ට්‍රේස් කරගන්න පුළුවන්. එයා කොහෙද ඉන්නේ කියලා. ඒතොර ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? වෙට් එක ගිහින් දෙනවා. ඒතොර වෙට් ස්කෑන් කරලා බලලා අපිට කතා අයිතිකාරයට කතා කරනවා. ඇත්තට මේක වැදගත් වෙනවා. ඒක මේ රටේ ලෝ එකෙන් කරන්න ඕනි දෙයක්. අනිත් එක මේ ලොකු වියදමක් කියන්නේ ඒ දවස්වල නගේ පවුන් 10ක් දැන් පවුන් 15ක් වගේ පොඩ්ඩක්. ඒක හරිම වර්ත් අපිටයි සත්තුන්ටයි ඔක්කොම රැක. කියන්නේ ඉස්සෙල්ලම වෙට් ළඟට ගිහිල්ලා මෙයාව රෙජිස්ටර් කරපු ගමම්ම ඒගොල්ලෝ කරනවා. වැක්සින් එකත් එක්ක මයික්‍රෝචිප් එක කරනවා. ආ ඒ චූටි චිප් එකක් මෙහෙම අස්සට දාන. ආහහහ අපේ හතර දෙනාම කරලා තියෙන. පොඩි නිකන් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා වගේ පොඩි එකක්. මේ ගැජට් එකක් නේද. හතර දෙනාම අපේ අය කරලා තියෙන. ආ ඇත්තටම ඉතින් ඒක හරිම වැදගත් වෙන දෙයක් නේද ඒක. ඒක ඩෙන්ටිෆිකේෂන්. මේගොල්ලෝ ස්කෑන් කරපු හැටියේ සෑහෙන දේවල් දන්නවනේ. ඉන්දුව මේ වගේ මේ බලු පැටියෙක් ගන්න ගියාම දැන් අපි හිතමු මේගොල්ලෝ ගැන කතා කළොත් මේ බ්‍රීඩ් එක අනුව වෙනස් වෙනවනේ. ඉතින් කොහොමද ගණන් වෙනව? ගොඩ ගාණක් යනවද? When we got Lila 11 years ago, she was only 550 at the time, which was the normal price for a Cocker Spaniel. But now, since I think COVID and the interest, yeah, 11 years ago. But now, with the interest has gone up a lot more for this breed, and also, especially Cockapoos, they're much more expensive. When we had Lilo's litter, the Cockapoos were going for about 1,500. But then by the time Poppy had her litter, the Cockapoos were going for 3,200. So the price went up significantly. Some dogs are really, really expensive. I think a French Bulldog can be about £10,000. Even with a rescue dog, you would still have to pay a donation. Normally, they're about 100, 200 as well. But it depends on the dog. But yeah, they can be really expensive. And they've definitely gone up massively in price.
වගේම මේ ඔය දැන් ගන්න ගියාම දුව හැම තැනම තියෙන ඕන එක එක මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා තියෙනවා මේ එන්න ගන්න මේ සමහරක් ඒවා තියෙනවා ටිකක් ලාභේව තියෙනවා දැන් කොහොමද අපි බලන්න ඕනේ ඇත්තටම Yeah, I mean, it's really important when you look at the ads in general to check that the animals, their mums and the dads have been tested. So when we got the stud dogs, they've all had like these eye tests and they've had hearing tests. So those things are things you should ask for. ඒ පපිලගේ ඉමේජස් අරන් තියෙන Google එකේ අරගෙන අපි දන්නේ නැහැ අපි ඉතින් අනේ සල්ලි ගෙවන්න ලෑස්ති උනේ first time නේ ඔන්න first time buy ඔන්න දැන් first time බලපැටියෙක් ගන්න ඉන්නවා නම් ඔන්න ඒක හොඳ experience එකක් අහුවෙන්න එපා scammers-ලට සල්ලි ඉස්සලම දෙන්න එපා ඉස්සල බල්ලව බලලා දැකලා විස්තර අහලා ඒක ඔක්කොමෙන් පස්සේ තමයි සල්ලි දෙන්න ඕනේ online නම් ගන්න පුළුවන් item එක නෙමෙයි බලපැටියෙක් කියන්නේ ගිහිල්ලා බලලා කෙනෙක් නම් ගෙදර හරි බ්‍රීඩර්ගේ තැනට ගිහිල්ලා බලු පැටරු ටික අම්මත් එක්ක ඉන්න හැටි බලලා ඔක්කොම කරලා තමයි පොඩි ඩිපොසිට් එකක් තියලා මේ පැටිය වින් කරගන්න ඕනේ. වින් කරගන්න ඕනේ. එහෙම නැතුව ඔන්ලයින් නම් බලු පැටියක් ගන්න හිතන්නවත් එපා. ඒක ඇත්තටම කොහොමද පණ තියෙන සතෙක් නෙමෙයි. ඒකනේ. බලලා එයා මොන හරි ලෙඩක් තියෙනවද පොඩ්ඩක් තේරෙනවනේ පැටිය අවදිනකොට මොනවා හරි ඩිෆෙක්ට් එකක් එහෙම තියෙනවද කියලා එහෙමත් තේරෙනවනේ තියෙනවනේ ඒක වෙට් කෙනෙක්ව වෙන්න ඕනේ සතෙකුට අහිතයක් වයි තියෙනවනේ ඒකින්ද ඉවුවත් බලලා ඇත්තටම මේ බලු පැටර විකුණන්න ඉන්නවද කියන එක බලලා තමයි ඩිපොසිට් එක දීලා පැටියෙක් ගන්න ඕන ගන්න ඕන ඇත්තටම ඔව් දැන් අපි බලනකොට අපිට බලන්න පුළුවන් නේ මෙයා හයියෙන් දුවන එකනේද මෙයා හිමීට දුවන්නේ මෙයා පැත්තකට වැටිලා ඉන්නවනේ ඔව් පැත්තකට නිකන් අසනීපේ වගේ ඉන්නවනේ ඒ වගේ පැටියෙක් ගන්න එක ඉතින් ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද ලොง ටර්ම් ප්‍රශ්නයක් આવුත් ඉතින් එකක් හිතට දුකයි නේ අසනීපයක් කියන සතෙක් තියාගෙන සතියක ඔව් ඒකනේ ඉතින් අනික වියදම ඉතින් ඒ මොනොත් මෙට්ලට සල්ලි දී දින්න වෙනවනේ හැමදාම ඒකෙන්ද හෙල්ති පැටියෙක් බලලා ගන්න එක තමයි අනිවාර්යම කරන්න ඕනේ ඉතින් අන්න අද අද අපි කතා කළේ බලු පැටියෙක් කොහොමද හදාගන්නේ මොනවද අපි බලන්න ඕනේ මොන වගේ වියදමක්ද අපිට යන්නේ ඉතින් ඕ වගේ ගොඩක් දේවල් අරගෙන කතා කළා ඉතින් මෙන්න අපේ අසන්න පැටවු ටිකයි ඔක්කොම ඉන්නෝ මේ අද ඇත්තටම විශේෂ දෙයක් මේ 3 generations එකටම මේ ගත්තේ ඉතින් චිත්‍රාක්කේ සමන් අයියේ දුව ඉතින් අපිට ගොඩක් ස්තුතියි මේ ඇවිල්ලා මේක පැහැදිලි කළා අපි මේ 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 බලන් ඉන්න අයව දැනුවත් කළා ඉතින් ආයි දවසක අපි ඉතින් මේ වගේ කතා කරමු ආයි මේගොල්ලන්ගේ පොඩ්ඩක් විනෝද බලන්න එන්න දවසක ඉතින් කොහොමද ස්තුතියි